මේමොත අපට දැනගන්න ලැබී තිබෙනවා ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක විසින් රුපියල් බිලියන 10ක වන්දිilla අපහාස නඩුවක් පවරාත් වෙනවා කියලා. පසුගිය දවස්වල සමාජ මාධ්‍යවල නගපු ප්‍රශ්නයක් තමයි 30 කුටිටයි සාගරටයි යන්ත්‍රවාසි යවුව විතරයි දැන් දවස් 14ක් පහුණා ඒත් නඩු නැහැ කියන එක. නඩු නොදාම අනුර බොරුවට රටට පේන්න කයිය ගහලා යන්ත්‍රවාසි විතරක් යවලා ෂේප් වුණත් කියලා. අනුර දූපත් වල සල්ලි ආයෝජනය කරපු නිසාම තමයි එහෙම කලේ කියමින් පසුගිය දවස්වල රැදි කඩාගෙන දගලපු හොරිකඩ පින්හාමිලා ටිකට අද ජාතික ජනබලවේගයේ මගේ උත්තර දීලා තිනවා. ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාර්ය සංසහ විපක්ෂයේ බදුල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්සකුට්ටි ආරච්චි දෙදෙනා විසින් ඉක්ුත් දිනයකදී පැවති මහජන හමුවකදී දෙවිපි නායක අනුර කුමාර විසින් මෝල්ටාවල කළු සල්ලි ආයෝජනය කර ඇත යනුවෙන් ප්‍රසිද්ධ මාධ්‍ය ප්‍රකාශ කිරීම හේතුවෙන් ඔවුන් දෙදෙනා පළමු වග උත්තරකරුවන් වශයෙන් නම් කර රුපියල් බිලියන 10ක අපහාස වන්දි අය කර දෙන්නයි කොළඹ දිසා අධිකරණයේදී අද එනම් 13 වන දින අනුර කුමාර දිසානායක මහතා විසින් නඩු පෙරන් ලැබුවා. කිසිදු පදනමකින් තොරව දේශසාගතව සහ අපහාස කිරීම සඳහාම සිතාමතාම කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අංක DMR ඇලයිරක් 0.2.65 ඇලයිරක් 20.23 යටතේ මෙම නඩුව පවරුන් ලැබ තියෙනවා. පළමු වග උත්තරකරුවන්ගේ ප්‍රකාශවල නිර්වත්තාවේ තහවුරු කර ගැනීමෙන් තොරව එම ප්‍රකාශ ප්‍රචාර කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය ආදනයක්ද වග උත්තරකරුවෝ ලෙස නම් කර තිබෙන බවයි අනාවරණය වෙන්නේ. මෙම වග උත්තරකරුවන්ගේ රුපියල් බිලියන 10 බැගින් වෙන වෙනම වන්දි ලබා දෙන ලෙස ගුණකල නඩුවේ පැමිණිලි කරුවන ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක වෙනුවෙන් උපුල් කුමාරපෙරුම ඩුවිනි ගොඩගම සහ ටෙරීසා ආරච්චි යන නීතිඥ මණ්ඩලය පෙනෙසින්න බව සඳහන් වෙනවා. අපි මේ ගැන ප්‍රශංසනාත්මකව කතා කළ යුතුයි. මොකද මේ රටේ මේ මොහොතේ රට තුළ ඇති දේශපාලන නැඹුරුව මාලි මව දෙස නිසා. ඔවුන් අනිවාර්යයෙන්ම පිරිසිදු ගමනක් යා යුතුයි. තමන්ට එල්ල වෙන මොනයම් හෝ චෝදනාවක් ඔහේ යන්නට ඉඩදී ඉඩ ඇරීමේ වෙන්නේ ඒ වෙන නියමිත දේශපාලන වෙනසට කුඩා හෝ බලපෑමක් වෙන එක. මේක හොඳ ප්‍රවණතාවයක්. අපි මේට කලින් මේ වගේ දේවල් දැක්කෙම නෑ වගේ. පැන්ඩෝරා පේපර්ස් ගත්තත් මල්වාන ඉඩම ගත්තත් දේශයාජ්‍යගේ මැණික් මල්ලෙන් ගත්ත ඉඩකඩම් ටීවී නාලිකා ගැන විපක්ෂයේ මොනතරම් කිව්වත් ඒ අදාළ පාර්ශ්වවලින් අපි දැක්කේ එන්තරවාසියක් කැවලා ඒ මොහොතේ තිබුණු උණුසුමට පොඩි උත්තරයක් දෙන එක විතරයි. ඉන්පසු ඒ ගැන කිසිම හැල්හොල්මණක් නැහැ. අපි මෙතනදී ජාතික ජනබලවේගයේ මේ දැක ප්‍රවණතාවය අගය කොට සැලකිය යුතුයි. අපි මේ පිළිබඳ අවධානයෙන් ඉන්නවා. මොකද ජයිපේ කළු සල්ලි හුමාරු කරනවා නම් අපි ට්‍රැවල්ලා නිසා. ඒ නිසා මෙන්න අවස්ථාව 30 කුටිට හා සාගර කාර්යවසන්ට මාලිමාව කුස්සල පොලේ ගහන අවස්ථාව. අපි බලන් ඉන්නවා මේ ගැන.